ට කියලා දෙනවා. පැහදිලී නේද අපි හනම් බලමු ඊළඟ එක. ඩැන් ඔන්න මගේ පළවැනි වාකි මම කිව්වන්නේ ලා කියන එක හොඳට මතකතියාගන්න ලාහිරු කියන එකේ අදහස වෙන්නේ ලා මදහිරු කියනේ අදහස. එතකොට පුතේ ලදරුවා ලහිරු ලපටි ළමා මේ ඔකෝම කියවෙන්නේ අනුත්මි පොඩිය අය ගැන පොඩි ේවල් ගැ නේද. ලාදරුවා ලහිරු ළමා ලපටි නේදේ ඔක්කොගෙන්ම කින්නේ කපුඩා කියන අර්ථය. ලාදල්ලු බෝපත් ලාදල්ල එකකොට පුතේ අපි අනිවාරයෙන් මතක තියාගන්න ඕනේ කාරණාව තමයි මේ ලා කියන අර්ථය එනකොට අනිවාරයෙන්ම ම පඩද දෙන්නේ මූර්දජල අකුර භාවිතාවවා. රයි. අපි සාමාන්‍යයෙන් රචනාවකට ලියන්නේ වා්‍යත්තු නයි ස වැඩිකුරත් දෙකක් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා කොයිකටත් කියලා එතකොට අපිට වයවාක්‍ය පහක් තියෙනවා කියලා කියන්නේ අපිට බයක් නෑ කියන එකයි. දැන් මම යනවතවවාකයකට. අප ඒකත් ලියම බලන ම දුලපුතාරටත් ම අස්ථාව දෙෙනවා දැම් මගේ පන්ති ස්සර හට යනකොට යනොට දුලපුතාලග රචනාටික කියන්න පුළුවන් රචනාාව අන්න පුළුවන් ඉළකට රචනාටික සටේ වන්න පුළුවන් වෙන දියට හදලා දෙනවා ඇතකොට මට හැමෝම් මේ එවන්ඩ ඕන් ඊළඟට අප තවයික් ලියනවා දැන් ඔන්න ම පලවැනි වාකෙ ලිය්වදමට ඉරපායි කියන එක හරි ඊළඟට උදෑසන අපි සාමාන්‍යයෙන් පාරට ගිය හම නැත්තම් විදුලට බැස්සම් පිට දකිඩ පුළුවන් අර ගස්වල දළු ටික තෙත පැහයිෙන් තෙත්බවින් යුතුව තියෙනවා මේ මොනව වැටි ලද ද ටෙන්නේ පිණිබින්දු ඇටිලා පය අවිදින කොටපුතේ කකුල් දෙකේ පතුර ගෑවෙනවා ඇයිඒ පිණි බිදු වැටිලා වැටිලා තියෙන්නේ කොහෙටද බිම්මට හරි එතකොට මට දැන් පිණිබිඳදු වැටයි කියන එක තමයි ම ලස්සනට වාපයක් විදියට නිර්මාණය කරන්න ඕනේ කියලා කල්පනා කරන්න ර අපි එහෙනම් දෙවැනි වාකෙලියමු මේ විදිට ැන් ඔන්න ල්ළඟට මග දලපුතාන අදහසත් තමයි මෙන්න මෙ. රයි්ඩන් උදෑසන සුන්දරත්වය හරි ඔන්න මං ඉරපායි කියන එක ලිව්වා ැ ආපහු ලියන්න ඕනේ තන කොල මට පිණි බිඳු ඇටේයි එහම ලිව්ම ඇති කියලා හිතන්න පුළුවන් නැහැ. වර්ණනාව කියන එක තියෙන්න්න ඕනේ. වචන පහට වඩා වැඩිවෙන්න පා යනේද අන එතකොට ද ඒ පුතේ අපි කොහොමද මේක නිර්මාණය කරන්න කියලා බලමු. ලියාගන්න මගේ දූලක් කතාල මෙන්න මේ විදිහට. මේ දන්නවද වචනය තන කොල කියලා ලියන් ඔවු නේද මොනනයන්න දෙන්නේ මූර්දජනයාකුර එන්න ඕනේ නේද කොල කියනකොට මොනලායන්න දෙන්නේ මූර්දජ ලය කකර බොමො හොඳයි නේද මගේ දූලකපුතාල දක්ෂයි හෙනම් අපිත් එක වැඩ කරන්න කොට තවාති දක්ෂවෙන්න පුළුව රයි් එන ලියමු බලන්න තන්න කොල මත්ට වැටේන පිණිබබිඳු තන්න කොල්ල බත්ට වැටේ පි නිබ්බිඳූ සනකොළ මතට වැටෙනෙ පිණිබිඳු සනකොල මතට වැටෙන පිණිබිඳු මුතු කැටමන් මුතු කැටමන් ඟට ඔොන්න මදන් කියෙන්න හදන්න දිලිසමින් කියන වචන්නේ දිලිසෙනවා කියන කොට අපි මොනලෑද භාවිතා කරන්නේ මගේ දලපුතාලක පොතේම තියනවනේ ද දිලිසෙමින් කියනොට මොනලෑද තියන්නේ ධන්තජලායන්න නේද ර එහනම් මුතු කැටමන් දිලිසෙමින්මින් උදෑස්සන සුන්දර බව වැඩිකරයි සුන්දර බව වැඩි කරයි සුන්දර බව වැඩි කරයි. දැම්කුතේ පළවැනි වාකේ මම පොඩක් මූර්දජ ධන්තජ අකුරු කියලා දුන්න වගේම මෙතනද ඔයාලට කියලා දෙන්න හදන්නේ මොකද්ද දන්නවද. අපි සාමාන්‍යයෙන් ඔය වාක්‍ය ලේනකොට මඟ පැටවුනේ වා්‍යක අපි ද වශන වාගේ දික්කර ගන්න ඕරනි විේෂණ පදදාළ වගේම මෙම දික්කර ගන්න කකොට මගේ විශේෂම පුතාලගේ දැකල තිවක හරි අපේ කොළු පැටවුන්ගේ දැකලා තියෙනවා උපමාවක් භාවිතා කරනකොට, අපූරු පමා භාවිතා කරනවා ම දවසක් දැක්කා ප්‍රශ්න පත්තරයක ලියලා තියෙනවා අහසේ එපියාමට කුරුල්ලෝ ගුවන් යානාවක්ම බායි කිය හරිද එතකොට ඒ වගේ දාන ඉතින් එකන සාන්‍ය අපේ හිට පුංචේ ඇග හිත්තල තියෙන් ඒවගේ දේවල් නේද මොකක් තව දසක් තිබුණා ඒ වගේම එකට අහසේ ඉගිලී යන කුරුල්ලෙක් කතු චටිමෙන් පියම්බාගේ කියන කවද මන්දන්න රත චටි කියලකෙන් ම නන්දන්න හැ. එතකට සහරලාට මේ වගේ සිතිවිලි පනවා අපේ දදුල්ල කපුතාල දන්නවනුව කාටුන්ල එක උන්ද ලනේද. මෙන්න මේ ගොල්ලන්ගේ නම්දාල ලියනවා ොට මතක තියාගන්න පැටවුනේ. ඒ වගේ වදාන්නේ පා මොකද අපේ රචනාවට අදාල වෙන්නේ ස්වභාව ධර්මයාට අන්නු කූල දේවලන නේද සුත් අහසන සුන්දරත්තේට නේද. මේ එක ශෂෙන් මේ අප පුතාල කරන දෙක් ම දකපපුදයක් පිරිමි ළමන්ගේම ප්‍රශ්න පත්තරවල තිබේ. තින් ඒක නිසා මතකතියාගන්න ඒ වගේ වදන්න එපා ද මම දාලා තියෙන මොකද මුතු කැට මෙන් මටව මුතු කැටමන් කියන එක ඔළුවට ආද කොහොමද දන්න ොද පුතේ හංචි කවික් මතක් වුණාස් මහින්ද හා මුදුරුවන්නේ. මගේ සුරේතල් අංකාගේ මාලයේ මුතු ඇටවාගේ මේ වැටෙන්නේ පිණිබින්ඳුයි හදමු එකක් ඒවාගේ ඒකින් ටක්ගල් මඟ හොළුවටාව හා මුත්තු කැටවගේ පිණිබිඳ වැටෙනවන්න ශෝක් මට ගැලපිෙන උපමාවක් කියලා තමයි පුතේ මම දෙවිනි වාක හැදදිුව දක් ද අපිටඒ වගේ දෙවල් ඉගෙන ගෙන තියකොට ්‍රශාවක් කියන්න පුළුවන්. ඊළඟට මගේ දූලක් උතාල ග අවබෝධයට දැන්කක් කියල දෙනෝ මම. හොඳට මතකතියාගන්න ඕනිවෙන්න මේ දේ. පුතාල දන්නවද? උපමාවාචී නිපාතපද කියලා කියන්නේ මොනවද කියල උපමාවාචී නිපාත පද කියලා කියන්නේ මොනවද. යම් කිසි දෙයකට සමාන කරන එක. මෙන්න මේ උපමාවාචී නිපාතපදය අ්ධානවා කියලා කියන්නෙම රචනාවක වචන සංඛ්‍යාව වැඩි වෙනවා කියන එකම තමයි. තේරුුණාද. එතක්කොට අපි වචන සංඛ්‍ය වැඩි කරන්න කියලා ගැලපෙන සේ සබාධර්මිට අන්නු කූලම වෙච්ච ඒ රචනාවට අන්නු කූලම වෙච්ච එකක්තමයි අනිවාරෙන්භ ලියන්න ඕේ. අප බලමු කොහොමදඒම ලියන්නේ කියලා ඉවර වෙලා දැන් ඔන්න අපි හිතමු බලන්න චනුල්ලයා මෙන් සේ වැනිවාගේ බඳු විලස අයුරුආ ් යාටකට පුංචි වශන ටිකක් දෙන්නම් උතාල දලා මේ උපමාවාචී නිපාතපද ටික මතක තියාගන්න මොනවද උපමාවාචී නිපාතපද මෙන් සේ වැනිීවාගේ මේ ටික ඇති අපිට ලියගන්න තකො තව යෙනවා නිපාත පද නමුත් මේටික අපපිට ඇති අපේ ශිෂවත්ව විභාගේ රජනාව හදාගන්න ස්‍රර්ගාව තියෙනව තින් මේට සින්දු ගොඩාරිය අපි හිමින් හිමන් ඒවා ඉගෙනගමු අපේ දූලපුතාලගේ මූලික අද දවස පලවෙනි වැඩසටහනේමටික අපි ටිකටික ඉගෙනගම්. මෙන් සේ පදහමු වෙන්නා වැැනිවාගේ එන්නා උපමවාචී පදලේසිී වෙන්නා කියලා හොමෝම තියනෙනවයිඉන්. තවසිදු ික් අප ඉසරහටේ ගෙන ගම හොඳේ රයි අහල පුරුදු තාලයක් නේද පුතාලට ඔව හරි මෙන් සේ වැනිිවාගේ ඊළකට පුතේ මටකතියාගන්න ඕනේ වැදගත්ම කාරණාව තමයි දැන් කියල දෙන්න හදන්න හොඳට ඔලු ෙඩියට දාගන්න මොක අද්‍ය දන්නවාද ඔය උපමාවාචී නිපාත පදේ තියෙන වනේද උපමාවාචී නිපාත පදයට කලින් පදේ. අනිවාරයම අනුක්තවිය යුතුයි. හරි මග දූලපුතාල මතකතියාගන්න ඕනේ වැදගත්ම තාරණාව තමයි ඊළඟට ගොඩාත් අය වරද්ධන එකක් මේ එක. ගොඩාත් අය වරදධනවොපුතේ ඒක නිසාම තමයි මම මේ ෝගොලොන්ට කියලා දෙන්නේ. උපමාවාචී නිපාත පදයට කලින් පදේ. උපමාවාචී නිපාත්තපදයට කලින් පද අනුක්ත වෙන්න ඕනේ ඔයාට හිතන වනම් මේ මතක තියාගන්න බෑ කියලා කතාල දුල්ල කොහේ හරි පුතාලගේ සටහනක් තියාගන්න මෙන්න මේ මතක තියාගන්න. උපමාවාචී නිපාතපදයට කලින් පදය පෙරපදය අනුක්ත විය යුතුයි කියලා. ඊළංඟට තමයි මේ රචනාවේ වා අමාරු කොටසකට එන්නේ තැන් අපි ොඩාක්වෙලාවට මේ ලකුණු හය ගන්න පුළුවන්ගෙනවා කියලා කියන්නේ මගරත්තරම් කපුතේ මේක ලොකු අරමුණක් තියෙනවන අපිට එකක් තමයි හොඳ පාසලකට යන්න නේද අපේ තන අරුණ ගඩක් තියෙන අම්මලතාත්තලක සිතුන් පැතු. තින් ඒ අරුණ ක්කො විෂ්ි කරන්න නම් මේ ලුණුහය සහන වැදගත්වෙනවා අපිට ෆිෂ්ෂත්ත විභාගයේ ගියවුරු එක ලකුණක් කඩුවවෙච්ච ලමයි සංක්‍යාව සියයට විස්සකට වඩ හිටිය. ලකුණා කඩුවවෙච්ච කටිය ති ඒක නිසා ඔයාලට මේ ලකුණ පැනලා තමන්ගේ ජයයක් ග්‍රහණයට යන්න උදව් කරන්න තමයිකුතේ පේ දුෂකසරග පාට මල්ලාවය අරමුණ වෙන්නේ පැහැදිලි නේද රයි එතකොට ඊළඟට දැන්ගන්න මං කියල දෙවා වැඩි මොකදද උපමාවාචී නිපාත පදට කලිම් පදය අනුක්ත වෙනවා මොකක්ද මේ අනුක්ත පද කියලා කියන්නේ. අනුත්ත පද කියලා කියන කොටදුවේ පුතේ ඔගොන්න දන්නාද අනුක්තපදයක් හඳුනගන්න විදිහ අනුක්තපදයක් හදුනගන්න විදිහ දන්න ඕට අනුක්තපදයක් අඳනගන්න පුළලුවන්ද මග දූල පුතාලට. කොහොද වාකක අනුක්තපද උක්තපද මම් මේ මේක තමයි ගොඩාක්ම වරදින්න අපේ පුතා ලගේ. වරදිනව කියලා කියන්නේ මෙන්න මෙහෙමයි වාරදිීන තැන්. ඔොකොල ලියන්න එපා බෝඩ්ඩ එකේ දාලා පෙන්නනවා වාක්‍යය මේවන් තමයි යෝගොල්ල වරද්දගන්න බලමු අපි මෙන මෙහෙම එකක් පුරුල්ලන් පියම්බා යති. ද අප සිති විලිවට එන මරයිට අවුක් නෑන ඔය තින් ශෝකට කුරුල්ලන් පියබා යනවා කියලා ඉරවෙලා හැරිෙ දැන් අපි තින් මේම පියාභගෙන යන කියලා හිතින් මවාගන්න පුළුව. හැබැයි වා්‍ය හාරිද ෑ ඇයිපුතේවා්‍ය වැරදි වෙන්න හේතුව. කුරුල්ලන් කියන්නේ අනුක්තපදයක් නේද නෙත්මි කුරුල්ලන් කියන්නේ අනුක්තපදයක්. එතකොට ප්‍රශ්නයයක් තියනවා අනේ කුහමදසර අනුක්ත පද හොයාන්නේ අනුක්ත පද හොයන්න විදිහක් නෑනෙ කියලා කියන දලපුතාලත් තින්නවනේද. ඊගලඟට සඳ දෙව්මිනීට පුළුවන්නේද අනුක්තපද හොයාගන්න ලස්සන නමක් තියෙන්නේ නේද. ඔයත් ලස්සනයි නමත් ලස්සනයි. හරි එතකොට අනුක්ත පදයක් කොහොමද හොයන්න කියන එක. කතාලා දූලාට මම උංචි රහසක් කියල දෙනවා. හරිද? මේක ඔයාලට ශිෂ්ෂත්ව විභාගයේදී ගොඩා වැදගත්වේවි. මං ඉස්සෙල්ලාම පෙන්නන්න ඕගොල්ලොන්ට ඒක අල්ලගන්න පුළුවන් තැන මොකක්ද කියන. දැම් බලමු මම මේම ලියන වාක්‍ය පලවෙෙනක කුරුල්ලන් පියාභ ප්‍රිය බා ඇති. ඊළඟට ගුරු වැරීක රහසක්ය රහක් වනමට්ටීම හොඳට අවධානය දෙෙන්න්නුව. குருவரியக்க பாடம உகான்வாய் ரைட் ஈலாங்கட்டு தருவேக்கு ගීගායයි හරි ඊළඟට අප පාඩම් කැරමු ඊළඟට අපි අනවතාව එකකට මා වැඩ පැරමි දැම්ගේ දූලක්පුතාරට පේනවනයද බෝඩ්ඩ එක රයිට් එතකොට දැම් මේ වාක්‍ය පහා ට පේන ැලූ ැලටම පේ නොම එක හාරි ප්‍රශ්නයක් නෑ. හැබැයි පුතේ මේ ඔක්කෝගෙමතිය නේ අනුක්ත පද ම අනුක්ත පදයක් කියන්නේ මොකක්ද කියලා වෙන මම කියලා දෙනවා මගේද උල්ල පුතාලට අනුක්තයක් කියලා කියන්නේ උක්තේට යටත් වෙන පද උක්තයට යටත් වෙන පද තමයි අනුක්ත කියලා කියන්නේ ඒකයන්න සරලවම මම ඒක ගත්වොත්ත එහෙම නක් පද කියල කියන්න පුතේ හරිට ඔයාලා වගේ. තැන් අපිතම බලන්න ඔන්න යාලෝටිකත් ්‍රිප් එකක් යනවා කියලා. වාට කතතා කරනවා කවු හටි කෝල් කරල බල අපි කවදා සචිත්‍ර. සචිත්‍ර ශචිත්‍ර කල්පනිනේ ඔයා අපි යනවා හෙට මේ නුවරේලිය යනවා ඔය එනවද කියල කිවගම අට පුළුව ඩිබිඩි ගල බෑගත්තරගෙන යන්න හා මං එන්නම් කියලා. බෑනේද. ඔයාට යන්න බෑපුතේ ඔයා අනිමාරයම අම්මා හරි ආත්තාහරි අවසර දුන්න තිතරයි යන්න පුළුව. අපිට ඕොනි විදියට යන්න පුළුවන්ද බෑ හේතුව තමයි අපි දෙමව්පියන්ට යටත්. ඒවගේ තම යනුක්ත පද. හැමදිස්ේ මනුක්තය කියලා කියන්න උත්තේට යටත් පදේ මතක තියාගන්න දැංස කියලගෙනයිකිවන අනුක්ත පද හඳු ගන්න විදිී බලාගන්නක හොඳට දැ මේ පළවැනි එකේ ගුරුවරියක පාඩම උගන්ම. දරුුවෙකු ගීගයයි.ගුරුල්ලන් පියම්බා යත්ම. අප පාඩන් කරම් මාවැඩ කරණි කහැදිලිද මේ ඔක්කු මානුක්ත පදලූ කොමද අඳුනගන්නේ ස අඳනගන්න විදිහ පෙන්නන්න. බලන්න පලවැනි එක ගුරුවරී එක කයන්න තියෙනවනේන්තිමට ඉවරලා තියෙන්නේ කයන්නේ දරූවෙෙක්කු ඉවරවෙලා තියෙන්නේ කුයන්නේ කුරුල්ලන් ඉවරවෙලා තියෙන්නේ අල්නායන්නේ ඊළඟට අප ඉවරවෙලා තියෙන්නේ මා ඉවන වෙලා තියෙන්නේ මා යන්නේ. මේ අකුරු ටික විතරක් වෙන මාර ගත්වත් මොකක් දෙන්නේ. කාකු පාමා අන්න රහස මොකදද රහස කාකු පාමා දැක්කද මගේපටවුටික තෙරුණාද වැඩේ තෙරුණාද වාක්‍යයක් අගට හමස්ෙම ඔපට අල්ලගන්න පුළුවන් ඒක යන්නේ උක්තානුක්ත හොයාගන්න පුංචි උපක්‍රමයක් ස කියල දෙවන්නේ කකුන් පාමා මන්ද පමායම නෙමේෝද. කකුන් පාමා කකුන් පමා කියලා ඉවරවෙන වනං අපිටේවා හොයාගන්න පුළුවන් ගොඩාර්යක් වෙලාවට අනුක්ත පද කියල ඉවරවෙලා. ලේසිනේද වැඩි න්න ගොඩාක් අයට ඔය අනුක්තපද හොයාගන්නේ එක හරි ප්‍රශ්නය තියෙන හගොලන්ට විතරක් නෙව පුතේ අම්මලටත් හරි ප්‍රශ් සමහරලාට මට වෙනවා ප්‍රශ්නය වල තියෙනවා ස ඇතැමෙකු කියන්නේ මොකක්ද කියලා එහම අහන වෙලා තින ැන්ගතකොට ඇතමෙකු කියෙ ැත්තවත් යටට තියෙනවා ඇතැමෙකු උක්තද අනුක්තද උක්තනං මෙහෙම අනුක්තනං මෙහෙම ඇතමෙකු කියන්නේ උක්තද අනුක්තද රට් නියමයි ඊළඟට අපි බලමු උරජ්වුරුවන් රජ්ජුරුවන් රජ්ජුරුවන් කියන්නේ උක්ත අනුක්තනම් මෙහෙම උක්ත නං මෙහෙම. රජ්ජුරුවන් ආන්නහාරි හරිදම් මම තවේක්කහනම් මා අයෙක්කු සිසුවක් න්න හරි සිසුවක් දිනුර සිසුවක් කොහම දෙන්නේ සිසුවෙක් කියනකොට මේ මොක්ත පදයක් නද එක් ශ්දේ තියෙන්. ඉතින් එතකොට ඔන්න ඒ වගේ පුංචි පුංචි දේවල් ටිකක් අපේ දූලපුතාලක ඔඩුවල තියන්න ඕනේ ලේසි ලේසි ක්‍රමටිකක් තියෙන් ඕන මොකද හම ැතිවුනොත් එෙම ටික් අමාරුවය අපට විභාගක කරන්න නේද ොද මේක රචනාවයකුතේ බලන පැති ගොඩක් තියනවා. රදි ක් තාක්්‍යා පද සම්බන්ධය. වචන පහකට පඩා වඩා වැඩිවන්ඩෝන්. හරිද උක්තේට අනුව ආක්‍යාතය තැබිය යුතුය. දැම් බලන්න ම මෙහෙම දෙයක් කිව්වොත්හෙම. තැන් ඔන්න අපිට උදෑසන කියන මේ රචනාවට මම ලියනම ඊළඟට වාකයක් බලන්න මගේ දූලපුතලා දැන් ඔන්න සර්තමයි ශිෂ්වත්තය ලියන්නේ මගේ දූල තමයි පුතාල තමයි මේක බලන්නේ මං වාක්‍යයක් ලියනවා බලන්න ඔයා මගේ වාක්‍ය හරිද වැරදි කිය. එ කකුන් පමා මතක තියාආගන්ඩෝනේ අපි මෙහෙම කරම උන දැමට මේ කුල්ල පියම්බල යන එක තමයි මද ලියන්න හදන්න කෑම සොයා ලියන්න එපාපුතේ බලාගෙනෙන් ඉස්සල්ලාම එතකට තමයි ලේසි වඩෙන් කෑ සොයා පියම්බා යන කුරල්ලන් කෑම සොයා පියබා යනකුරුල්ලන් රට්ටා මවමින් උදෑසන ස්තුන්දෙරය බව වැඩි කරයි දැම් බලමු අපි මේක කොහොම දෙන්න කියලෙවර වෙලා මගේ මේ වාක්‍ය හාරිද වැරදි කෑම් සොයා පියබායන්න කුරුල් ලන් රටා මමෙන් උදෑසන සුන්දර බව වැඩි කරයි හරිද වැරදිද ඔන්න සමහර කට්ටිය හරි කියලත් කියනවා සමහර කට්ටිය වැරදි කියලක් කියනවා ඔවු මේක වැරදි තියෙනවද හරි තියනවා තියෙනවද මේවා කියය දැන් ඔන්න මට පේනවා කවුද අපේ අශීනිි නේ ද ශීනිද කොහෙද හරි කියලා කියනවා දෙව්මිනි හරිද සදව්මිනි සද දෙව්මිනිි නේද ලස්සනයි නම හරිද වැරදිද හාරිීලුම් ඊළංගෙට්ට දිනුර කියවා වැරදි නිශයෙන් කියනවා වැරදි වැරදින ලේසිීම එහෙම හරි නම්හෙම බිහාල්සී කියනවා හරි කියලා ගිත්මි කියනවා හරි කියලා හරිද වැරදිද කිත්මි මන්ධාරි මොකෝ කියන්නේ මන්ධාරි කියනවා හරි කියලා එතකොටට මගේ දූලාපුතාලට මේ වා්‍යය ක්‍රියාව කරන්නෙක් ඉන්නවද ලබ මේ වාකයේ ක්‍රියාව කරන්නක් ඉන්නවද ඉන්නවද ක්‍රියාව කරන්නේ කවද ඉන්න පුත්තේ මේ වාකයේ ක්‍රියාව කරන්නෙක් ඉන්නවද කවද ඉන්නේ මේ වාකේ කෑම සොයල පියබාගෙන යන්නේ කවුද පුතා.ුරල්න් කුරුල්ලන් කියල කියන කොට මයි දුලපුතාට පේනවද බලන්න කුරුල්ලන් කියල කියන්නේ උක්තපද අද අනුක්තපද අදද දැක්ස කියල දුන්න විදියට. අනුක්ත කියල කියන්න ඔයාල වගේ වාකකට යටත්වෙච්ච කෙනෙක් නේද. එතකොට මං ඔගොනට කිව්වේ? කකුන් පමා එයාලට වාකයක් තනියම හදාගෙන යන්න පුළුවන්ද බෑනේද. එහනං මේ වාක්‍ය ඔයාලියලා තිබ්බොත් ඔයාට අනිවාරෙන්ම වැටෙන්න්නේ වැරැද්ද. හේතුව තමයි මේ වාකයේ ක්‍රියාව කරන්න කෙනෙක් නෑ ඔන්න දැන් ගොඩාකටය හරි කියලා කිව්වා. ඔන්න දැන් හරිකීපු කට්ටිය හොට අවධානය යොමු කරන්නඩන්. මේ වාකියයට හරි කියලා කිව්ව තට්ටිය අවධනය යොමු කරන්න නෙස ඒ එකයි කියව මුලින්? බෝඩ් එකේ වචන දර්වාක්ක දෙෙනව එක කිය ඕගලට වැරදිදේ දැක්හම තමයි නිවැරදි කරගන්න පුළුවන් හැමදිස්ම හරිවාකවට වැඩක්නේ මේික වැරදි ඇයි කියලා ඔයාට හිතන්න පුළුවන් වෙන කොට තමයිපුතේ ඔයාට නිවැරදිවාකයක් ගොුණු කරගන්න පුළුවන් වෙන්නේ. එක තමයි සගේ අරමුණ වෙන්නේ අද දවසේ ඔය දේවල්ටික කියලාදීලා මගේ දූලපුතාලගේ දැනුම වැඩි කරන්න. තැප හදිල නේ දොයාලට දැම මෙහම රචනාඉන්නෙ එකට එකන්නට මේඒගේ උක්තාකයඇද පදසම්බන්ල්ධ හදන විදි වචන යොදන විදිහ ලිවවාම මගේ දූලකුතාලට මේ ශිෂත් විභාගේයේදී අවබෝධය සීියට සීියයක්නව තොකටපිට ලකුණු හයෙන් හයමගන්න පුළුවන් පැහැදිලි නේද. රයිට් එනම් බලමුූ අපපි දැන් අද ඔගොල්ට මේක බලලා තවත් ඒරු නේ නැත් නම් හරි යිපාරක්ේ විඩියෝ එක උගල්ගේ වත්සයක් රූපකට දාන ඒක බලන්න පුළුවන් සැගේ ෆේස්බුක්් එකේ සජීවීව මේ යනම ඒ බලන්න පුළුව. ඒ බලලා මගේ දලපුතාලට දෙතුම් පාරක්මික බල ඉගෙන ගන්න පුළුවන් ඉගෙන ගත්ත ඇ පස්සේ ඔයාලට මේක හරියටමහැරගන්න පුළුවන්. යි ඒමන අපි බලමු කෑම් සොයාපියම් බා යන්න කුරුල්ලන් රටා මාමින් පිලි උදසන සුන්දරබා වැඩි කර එක වැැරැදි. ඒන අපි මොකද කරන්න ඕ. මෙන්න මේ කුරුල්ලන් කියන වචනය වෙනුවට දාන්න ඕනේ උක්්ත පදයමකදද කුරුල්ලෝ ඊඟට ආත්ක්‍යඇතය වෙනස්සෙනෝ ආකාතය වෙනස්සන වැඩි කරයි වෙනුවට මොකදද දාන්න ඕනේ අපිට වැඩි කරති වැඩි කරති පැදිලි දහැමෝටම තේරුුණාද මං කියලා දුන්න එක ඒනම් අප ඊළඟවාක්ක විදිට මේක ලියාන්න කැම් සොයාපියම්බායන කුරුන් ලෝ ප්‍රටාමවමින් උදෑසන සුන්දර බව වැඩි කරති කෑම සොයා පියභායනකුරුල්ලෝ, ප්‍රටාමවමින් උදෑසන සුන්දර බව වැඩි කරති කෑම සොයා පියභායන කුරුල්ලෝ රටාමාවමින් උදෑසන සුන්දරබව වැඩි කරති තැන් කලබලය ලිව්වත් අයි මකළ හරි ලස්සන කොස්සර අතකුර ලියන ොමුකදත් අකරුවලට විශේෂිම අපේ ලකුණු හම්බේ අපපුතේ හොඳ එක නිසා අතකරු ගැන පැදිලි වෙන්න සැලකිිත් එෙන්න්න තොන්. කටම අතකරු සබන්ද ඩ ුවක් කරන ඔගොල්ලොට හර විටසගේ එකේ සව කලින් ුණග ැහිල තියන දන්න පුළුව අත්තකුරු සම්බන්ධව විශේෂ වැඩමුළුවක් මම කරලා තියෙනවා කිය දෙන්න ඕගොල්ලොන්ට කෑමොයාබාය කුරුල්ලෝ ප්‍රටාමාවමින් උදෑසන සුන්දරේබාව වැඩි කරෙති හරි නේද ලිව්වනේ උදෑසන සුන්දර බව වැඩි කැරති. එතකොට කුතේ ඔන්න අපි යනවා ඊළඟට මෙන්න මේ අප්‍රාණවාචී පදයකින් අපිට වාක්‍යයක් නිර්මාණය කරගන්න කොහොමද කියලා. අප්‍රාණවාචී පද අද්‍යයක්න් මම ඔන්න උදෑසන පුරුල්ල ැන කිව්වා පිණිබිදු ගැන කතා කරා ඊළඟට ඉරපායන එක ගැන කතා කළ නේද මගේ අදහසක් කියෙනවා මල් පිපෙනවා කියන එක මල් පිපෙයි. කෝම ද අපිට මේ මල් පිපෙනවා දැන් ඔන්න අපිට මෙහෙම දන්න බැහ. දැන් න්න අප කලින් දැ මේක තියෙන මේකලිුවනි කෑම සොයාපියම් බායන්න කුරුල්ලෝ කියලා හැබැ ොඳට මකතියාගන්න ඕ මතකතියාගන්න ඕනේ කාරණාවක් තමයි මගරත්තරන් දූලපුුතාලා. එකම අදහස පුනපුනා කියන්න බැ. එකම අදහස පුුණපුනා කියන්න බෑ සමහර වෙලාවට මම දැකලා තියෙනවා දැන් ඕෝක. උදෑසන සුන්දරත්වය ගත්තොත් එම කඳු මුදුින් නැගෙන හිරුපායායයි ආය ලියනවා කඳු මුදුනින් එන හිරු අපට එලියදයි ආයි ලියනවා කඳු මුදුනින් නැගෙන සෑම දෙසකම දස තාලෝකයේ පතුරවයි එහෙමලියන්න පුළුවන්ද එහමලියන්න බෑ. එකම දේ. ඒතුන් අතාවක් ලියන්න එපා ඒම ලිියවෝත් අපේ ලකුණු ලැබෙන්නේ නෑ. ඉතින් එතකොට ඇදැමේ ස හ ලද රම ඇතු ියාගන්න පුුවන් හොත් ම ලපුතා ලක්ුණ හමගන්න පුලුවන් ැ ේරන නද ඔයාල ගක්කෝම වැරදිික හොලා. ඒ රදිවලට තමයිදන් උත්තර හොයන්නේ. ඔයාලගේ වැරදි දැකල වැරදි හොයලා ඒ වැරඩදිවලටයි දැ උත්තර හොයල දෙන්න. එතකොට හරි ලේසි යෝගොල්ොන්? නේද? කරන විදිහයට වඩා හොදමදේ තමයි ඒ වැරද්ද දැකලා ඒ වැරැද්දට අනුව ඒ වැරද්දට උත්තරටික මයි හොයල දෙන්න හදන්න යලකන වැරදි ඊළඟට අපිට දැන් මේ මල් පිපේයි කියන එක තමයි ගන්න හදන්නේ මේ මල් ලියන මේ මල්පොම් මේ ගැන ලියන කොට අපි තව දෙයක් තියෙන ඉගෙන ගන්නමම කියලා දෙන්නම් යි අපි තව වාක්‍යයක් ලියල මේ ගැන කතා කරමු මල් පිපේනි මල් පිෙන්න්නේ මොනව නිසාද ඉරේලිය නිසා දැන් එතකට මම මුලින්ම පලවැනිවාකෙලිවේ මට මතකැහැටියට කඳු මුදුනින් පටන් අරගෙන කඳු මුදුරනින් එ හිරුගේලා හිරු හෙමෙස් ලවේ දැන් මම කනු මුද කිය වච ලියන ඇතුව හිරු එලිය කියන වචන මුලට දාලා මෙන්න මෙහෙම ලියනවයි ළඟවා්‍යය ලියන්න ලෑස්තිවේ. හිරු එලියෙන් පිබි දෙන හිරු එලිය பிபிதே ஹீரு எலியேன் பிபிதே ஹீரு எலியன் பிபிதே புஞ்சி மாஞ்சி மா මෙතැති මේ දෙයක් කියල දෙන්න ඕන්න සතම මේ පුංචි මල් කියලා නතර කළේ. මොකද්ද දන්න ඕන් කියල දෙන්න කියල කිව. පුතාල මතකතියාගන්න ඕන මෙන්න මේ වචනතුන ව වලින් එන්න වලින් කියන අදහස ව වට මෙන්න මේ වචනතුන. වලින් ව මේ වචනතුන ලියනකොට මේ අපි සමහර වෙලාවට මේ වලින් වල වලට කියන වචනතුන භාවිතා කරන අවස්ථාටිකක් මෙතර ද මෙතට එනවා එකක් ඊට කලින් යාලට කියලා දෙන්නේ. මේම ලියනකොට පුතේ ඈත් කරලා ලියන්නහැ ද මෙහෙමයි කොහොමද කියලා කියල දෙන්නකො ොඳට බලාගන්න ඔන්න තව එක මල් පොකුරු වලින් මේක තමයි හරික. වැරදික පෙන්න්නන්නකු පොකුරු වලින් බැපුතාට පේ නොද මෙතන ඉඩක්තියනවා ඒ නම්මුකක්ද මටකතියාගන්න ඕන කාරණාව වලින් වවෙලට කියන වචින ඇපිලියන කොට අනිවාරයම එක ලඟට කල්ල තමයි ලියන්ඩඕනේ. මං ඔගොල්ලොන්ට හරිකයි වැරදිියකයි දෙකම පෙන්වාන්න කොන්දේ? න්න ගෙන ගන්න ඕන රණාව පැහැදි ලිනේ දෝ කොල්න්නට දැන් තේරුණා නේද ර වලින් ව වලින් වල දැන් අපිට මෙම කන්නල කොකුරු වල්ලින් පොකුරු වල කොකුරු වලෙට්ට ඒම ලියනකොට වචන දෙකට දලියන්නේ තනි වචනයට ලියන්න දැයි දැලියන්නේ අපි තනි වචනයට පැහැදිලිදපුතාලට එක තේරුණු ළමයි මෙහෙම නො තේරුණු කට්ටිය මෙහෙම ආරයිතැන් තේරුුණා නේද වරත් ේරු ේදමන් කියල න්නන්නේ එක යි ඒනම් අපි අපේ වාක් කෙටයා මුදන් මේ වගේ හැම රචනාවක් පසහ ලියලෙනකොට ලියනකොට මුොලින් අපි පාස්පේ පසල තිබටේම කතා කරම ඊට පසේ භාගටන අනුමාන දේවල කතා කරමු මෙම කතා කරනකොට හැම රචනාවකටම මංය වගේ පොයිට් සතරක් පහක් දෙනවා ඒ දෙනකොට හැම එකකරදිම මේ විදදිට වාක්‍ය හදන්න කියල දෙනවා ඇතකොට අපිට අද දවස බැරිවෙච්ච දේවල් ඉලක සතිී පුළුවන් වෙනවා ලක සතිය ැරි වෙනදේවල් ඒලක සතිය වෙල ගොඩ පුලුවන් එනවා අපිු හොමහරරි අපේ ටාර්ගට් එකට යනවා පැහැදිලිනේ දම්මගේ සැලසුම් කඩේ ගොඩනේ අන්න එහනම් පුතේ විශ්වාසතියාගන් ඔබට යමක් විශ්වාස නම් ඒදේ ඔබට කළහැටි වැදදි හමට නිරදිි කරමේක දනට වැද පෙන්න්න නෑ නේ සසාහර වෙලාවට හම කරන්න වෙලාකුත්නේ අපිටිච්ලට ොම ේද වස්සල වැඩ ගොඩයි ඔොයාලගේ පස් පේපස් කතා කරනවා නනික විශේෂීම ගලිත යටට ලො කිව්වමනේ දෑ? දු අම්මෝ නද මේ දවස නේද ඔුරට ප්‍රශන වට ව ගුන් ප්‍රශ්න වැඩ ගත කටුදන්න කියම න තින් අස්සනද මේවත් කරන්න වෙලා තියන්නේ ඉතින් හොමහරි මගේ දලපපුත්තාලට ඇත්තටමිතින් මේ ශිෂත්ව භග කියලා කියන්නේ ඉතින් අපිට ලොකු විභාගයක් අපි අම්මලතාත්තලටය ස්කෝලකට දාගන්න තෝට ඒගේ ලොකු ල්ක්කගත දේවල් තියනවා නේද. තිං ඒක ඔගොල්ලග පුංචි හිත්වලට දරගන්න අමාරුනත් අපිට මේක කරන්න වෙනවාපුතේ අර කතක් තියෙනවා රට ඕන විදියට තමයි අපි හැදෙන්න්න වෙලා තියෙන්න්නේ කියනන්නේ නේද සමාජයේ පිළිගත්ත වැඩදායි ගුණවන්ත දරුව ටික් ිහි කරන්න තමයි අපේ අරමුණ වෙන්නේ තින් එක නිසා තමයි මේ දේවල් කරන්න අපිත් මහන්සේලා ගොලන්ට උගන්නන් ඔයාත් මහන්සේලා ඉගෙන ගන්න එතකොට අපේ රට මුහම ලස්සනට ගොඩන ගැවදුවේ පුතේ එක තමයි අපිට බලාපොරොත්තුවවෙන්න පුළුවන් එකම වත්කම වෙන්නේ ඔයාලා අපේ අනාගත පරම්පරාවේ අධ්‍යාපනය හරි යි ඒමනන් අපි කතා කරමු ඉල්ලංඟ එක ත මම යනම් මගේ වාකෙට තමන් කිය කියාවේ හි එෙන් පිබින පුංචි මල් හ මේ ම ලියන්නේ ළඟට පොකුරුවලින් දැදන්නව පොකුරුවලින් ලියන විදිහ. හිරු එලියෙන් පිබිදෙන පුංචි මල් පොකුරුවලින් චන ලියන අනේදඔයා මල් පොකුරුවලින් උදෑසන උදේසන හැඩ වෙයිද වෙති දෙන්නේ අන්තිමට වෙයි නම් මෙහෙම වෙති නම් මෙහෙම මෙහෙමත් ඉන්නව කට්ටිය මෙහෙමත් තින්ට ඔවු් තැ තවේ කටඩක් න ද ම දැ ගොල්ුගේ මේ ද වල ේනවති ේ පුතේ කොච්ච දුරට ඔොුලො දිි කො කෙවෙලා. පුතේ හොඳට මතකතියාගන්න ඕනේ කාරණාවක් තමයි වාක්‍යකදී ඒ වචන උක්තේ ඒකවචන නං අවසානයට ආක්‍යාතිට නක වචන උක්තේ බහවචනං ආක්‍යාතය බහවචන හැබැයි පුතේ මතකතියාගන්න ඕනේ, හොඳට මතකතියාගන්න මේක අප්‍රාණවාචී පද තියෙන න ත මට ේන පුතුතා දුල ගොඩාටියේ මෙහෙම කරගත්ත කටියේ මෙහම කරගත කටිය ඉන්නවා හොදේ එතකොට ඔහුොඳ මතකතියගන්න හොඳ කරට දාගන්න මල අප්‍රාණවාචීද මලා අප්‍රාණවාචී නේද ඕ මල අප්‍රාණවාචී ඒ විතරක් නෙමයි මල අප්‍රාණවාචී වගේම තමයි මල් පොකුරු කියන එකත්? අප්‍රාණවාචීම තමයි මොකද පොකුරුුණා කියලා පනයනවද නෑ හැබැයි පුතෝ මෙහෙම වැඩක් තියෙනවා එකත් පොඩි කතාව ඔය අප්‍රාණවාචී පද තියෙනවනේද ඔය අප්‍රාණවාචී පදවලට හරිද අපිට පුළුවන් ඉන්ජෙක්ෂන්් දෙකක් ගහන් හරිද මොකද ඉජෙක්ෂන් එක? අප්‍රාණවාචී පද තියෙනවන අප්‍රාණවාචී පදවලට ප්‍රාණවාචී වෙන්න නම් අපි ගාව තියෙනව ඉංජක්ෂන් දෙගා. එක ගහන්න ඕනේ ඔය අප්‍රාණවාචී නාම පදේ පස පැත්තට. ඒ මොකක් දෙකලා දැන්කල්පනා කරනවා නේද. අපිට ගහන්න පුලන් ඉන්ජක්ෂන් දෙක තමයි ඕ කියන ශබ්දයයිහු කියන ශබ්දයයි. ඕ එකයි පූ එකයි. තැන් නෞකාව කියන්නේ ප්‍රාණවාචී ද අප්‍රාණවාචීද නෞකාව නෞකාව කියලා කියන්නේ අප්‍රාණවාචී. තකොට නෞකාව කියන එකට මම ඕ කියන එක ගහනවාර පිටි පස්සට ගැහුවම මොකද වෙන්නේ. නෞකාව ඕ කියන දෙ එකට උනාම තනිශක්්දමකද. නෞකාෝ අන්න තොකට ප්‍රාණවාචී වෙනවා. නෞකාව මුහුදේ ගමන් කරයි. නෞකාමුහුදේ ගමන් කරයි. නෞකා වෝමුහුදේ ගමන්? කරතිීවෙන වහේතුවයාට ඕ කියන ඉජෙක්ෂන් එක ගාලා තියෙන් එතකොට හරියට හරි. ගස සුල්ඟටනයි ගස් සුඟට න ගස් පෙ සුල්ඟට වැනයි ග හු සුල්ඟට වැනති ඇයිය හු කියන ඉංජෙක්ෂන් එක ගහලා තියවා ම ම තියා ගන්න පුලුවන් ඉලටම විාග ටවුවෙන කොට ගොගේ පොඩි පොි තේවල්ටි කියෙලදෙනවා අපි පැටලෙන්නතුවල අන්න පුළුවන් වෙන ක්‍රමටික. හරි ඒ පිතර ොඩ දේව ති දැග ගොලට යරන වතිනේ අපේ රචාටමලාාව සම්පූර්ණ තියෙනවා ගොඩාක් දෙවල් මගේ දූලක්කුතාාවරටි කියෙන ගන්න නේර රයි ඒන අපි මේවාක ඉවර කරලායිමු ද මේකේ මල් පොකුරු කියනකට පන තියෙනවද හ න අප ද ලපුපතාල් තේරන. ඔහ ල් වලට අගට ඇවිල්ලතිනොද ඔහ ක්බ්දයක් මල් හූදාල තියනවද ඔයාල ලියොපු එකේ නෑ එහ නම්පුතේ මේකට පන තියෙනවද නෑ අප්‍රාණවාචී පදයක් අගට ඔහු ආවොත් විතරයි අපි පස ෝහරි හරි ජක්ෂන් එක හලතිබොත් විතරයි ඒකට පනන නැත පණන්නේ නෑ එහ නම් මෙතන දැන් තියෙන්නේ අප්‍රාණවාචී පදයක්. එහ නම්මකද වෙන්නේ උදේසද සුන්දර බව වෙතිද වැඩි වෙයිද වැවෙරයිට්ලියාගන්න එහෙනම් උදෑසන සුන්දර බව වැඩි වෙයි කියලා මං ඉළඟට දෙන්නේ අන්තිමම එකකාද දවස දෙන එක පාර ගොඩා අදේවල්ල ලුට ධර්මය කරගන්න අමාරු නිසා අපි දවසින් දවසට මේ වගේේේේ කොටස් කතා කරගෙන යනම් ඊළඟට මගේ දෝල පුතාලට තව දෙයක් කියන්න ඔයාලගේ මොුණද තව ඔගොලොට තියෙන අඩු පාඩු ඔයාට තව සිංහලවල ඉගෙන ගන්න ඕනේ මොනවාද කියලයි වරවෙලා කමෙන්ටස් දාන්නපුොළුවන් අපේ ෆෙස්බුක් එක තියෙන වසගේ දැම අද දවස සජීවී විකාශයක් යැනවා ෆේස්බුක් එක එක ට අම්මලට ඔෝ සබන්දධ වන්න පුළන්ල්ලින් එක දාළත් ඇති ඔොගොල්ලොන්ගේ වට සැබ රුප් එක මොම හිතන විදිහයට එතකොට ඒක නිසා ඔගොල්ලොන්ට ඒකත් එක්ක සම්බන්ධ වෙලා එකන්න අපේ ෆස්බුක් එකත් එක සම්බන්ධ වෙලා ඒක ඒක වගොන්ට කවුලන් කමෙන්්ස් දාන්න පුළුව ස සර්ගෙන්තතාාවමුණද ගන්න පුුවන් ඕගොල්ට අවශ වෙන්න්නේ මොවද කිය එක ඒ දාලයිවරවෙලා ඕගොල්ලොන්ට තව දෙවල් ඉගෙන ගන්න ඔන්නන් සර්ගෙත් එක් ඉගෙන ගන්න පුළුවන් අවස්ථාව දා කල්ලා තිීලතියෙන මේ දවස්ථිකයේ ඔයාලත් මහන්සි වෙන් අපිත් මහන්සි වෙන අම්මල තාත්තලත් මහන්සි වෙනවා කොහොම හරි මේ විභාගෙන් ඔයාලව පාස් කරන්න ඔයල පාස්සනවා කියලා කියන්න නෙමදුවේපුතේ අපිට ගොඩක් සතුටුයි ගුරුවරු විදියටටත් සතුටුයි තරි දෙමව්පියන් විදියටටත් සතුටුයි හරි ඉතික නිසා අපි මේ වැඩමුලුව සාර්ථක කරගන්න ඕන හැමෝම. අමාරු වනක් මේ ආත්‍රාවෙන් අපි මේ ගඟ තරණය කළ යුතුමයි නේද? යි අපි අම අවසානවාකෙට ගන්න මට එන් ෙමකක් දන්නාද ළමයි ස්කෝල යනම කියන එක අපිට කුළුවන්ද හදන්න දැන් ඔන්න මෙහම හදමු බලන් පාසල වෙත යන කියගන්න මග දූල කතාල පාසල වෙත යන පු්‍රි දරුවෝ වාසල වෙට යන පුංචි දරුවෝ උදෑසන සුන්දරත්වය දෙගුණ තෙගුණ කරති දරුවෝ දරුවෝ කියන එකෙ ඇවිල තියෙනනේ දවසානයට ඕ සබ්දය එතකොට අවසානය අප බහ් වචනින්ති යන්න ඕනේ සුන්දරත්වය දෙගුුණ තිෙගුණ කරති කියලෙවර වෙලා යන්න ඕනේ හරි එගොල්ට කියල දුන්නන්නේ එකේ මං ඔන්න අවසාට කියල දුන්න කැරතිී කියෙනවෙර වෙලා ඊළන්ට දැම්මම කියල දෙන්නෙ හොට හගන්න මෙන්න මෙහෙම මකද දන්නවන්න ඔයාරට පේනව ඇති ඔය සුන්දර බව කියන වචචනය මම කීපතනකම භාවිතා කල්ලා තියෙනවා පුතේ හැබැයි ඒක්වත් එක පිළිවෙලට තිනද කියල බලන්න දැ මංගා ගොඩක් වචන නෑ එමං ඔබුලගි විදියට රචජනාව ලුවේ කියලකි වෙෙන නේද? ළඟ තිරනම රචනාවල ීල තියන. එතකොට ගොඩාක් වචන නැහැ මංගාව තිබුණනේ එතකොට මංමකක්ද කරලා තියන්නේ මංකල්ලා තියෙන්නේ ය සුන්දර බව කියනක විධ ැන්වලට වදල පළවැනි වජ වාකෙමකද මං කරල තියන්නේ උදෑසන සුන්දර වයි. ඊළඟට දෙවැනිියකි සුන්දර බව වැඩි කරයි. එකම දිරත තියෙන්නේ සුන්දරවේ කියනමුද නීලා තියෙන්නේ නෑ. ඊළඟට තුනයකම කදලියර තියෙන් සුන්දර උදෑසන හැවේ. ම විදිහරද තියෙන්නේ නෑ ඊළංඟට උදෑසනට සුන්දර භවයක් කරති එකම විදිරද තියෙන්නේ නෑ අවසාන සුන්දරක් දකුණ තිුණ කර බලන්න මන්ගේ සුන්දරකිර වන පාවිච්චකල තිුණට ඒ පාවිච්චි කල තින විදිහ දැක් අන එතකොට අපි ගොඩා අනානවශ්‍ය කරුණු හොය හොයදා ගලන්න නො නෑැපුතේ අපිට මේකම කාරණාව ලස්සනට වශනවලදි මාරු කර ලියනක තමයි වැදගත්තෙන්නේ අලුත් අලුත් වචන හොයන්න නත්ත අුත් අලද වලන මේක අපේ ගොඩක් කලාවට මේින් බලන්නේ නිර්මාණාත්මක පෙළ ගැස්ම කියන එක. සමහර වෙලාවට කියන එක මදේ ලියන්න එපා එහමන මේක මදේ ලියන වනවන මේ ලල තියමකක්ද. වචනය වාකයේ තියනේ වචන වෙනස් කරකර ලස්සන්ට අප අපේ කර්ුණුටික පෙළගසල තියවා. එතකොට එහෙම අපිට ලියන්න පුළුවන් ගැටලුවක් නෑ හැබැයි හැමදිස්ේම විදිට එක විදිට ලවෝත් එහෙම තයි ඔතන ගැටලුව වෙන්නේ දැන් පිතම පලවෙනවාගේ වගේ උදසන සුන්දරවේ උදේසන සුන්දර ත කො මතට ටන පිණිඳු නි උදසන සුන්දරේ අයලට හිරුවලියෙන් පිදන පුංචිමල් නිසා උදසන සුන්දරවේ හම ලිොත් ඇරදි එහෙම ලියන්නේ නෑ එහම ලියන්න ඇතුව ද සිිට ලස්සට වෙනස් කල්ල සුන්දර කියන වචන වෙනස්ළ බලන පොටි දේවල්ටික්මල්ලියලා තියන්ෙ. ඉර ගලයන ඉරපායන කයි කොල් මත පිණිබිඳ වැඩි්ච එකයි ඒඟට මල් පොකුරු අලංවලින් පදිසරයා අලංකාර කරන එක ඉට පස්සෙ කුරුල්ල හසිය බල යනක සහ දරුවෝ ස්කෝලේ නක ඔච්චරයි මම ලියලතියෙන හැබැයි මම ඒ බොහොම අලංකාර විදියට වචන පහ පහ පෙළගස්ල තියෙන. යි දැන් ඔගොල්ල පොඩි වැඩක් කරන්න ඕනේ. මොකදද මම මේ දීලතියෙන රචනාව. ඔයාල්ලා මට, ඔයාල් ම ලියපු එකට වගේම තමයි මගේ දල පුතාල ලියන රචනාව ඔයාල මේගේ කල්පන කල බන්න විට වෙනසක් කල සයිටති ේදසේට වඩක්හොට ලියන්න පුළුවන්දති කට න මැ ලියලා ඉවර වෙලා පුතේ ඔයාල මට මේක එවන්න ඕනේ බලන්න. කොහොමද මේක ඒවන්නේ බලන්න දාන්න මේං වටසප් නම්බ එකක් දෙන්නම් දෞගොල ගව සමහරවිට මේක අපේ වට්සැබ් රූප් එකෙත් තැති මේ රචනාව ගොුණ ලියන් නවරවෙලා ෆොටෝ එකක් ගහ ඉවර ලා මෙන්න මේ නම්බර එකට දාන් හාරසිය හැටාටයි නමස ර එක හදාගන්න අංකේ බින්දහත්ෂය විසි නමයයි හාරසිය හැටටයි නමසී අංකය මේ අංකෙට දානන් ඔයාලගේ රචනාව දානකොට ඔයාලාව මන්තාමන් දුරන්නේ නෑ ඒක නිසා මට අනිවාරයෙන්ම ඔයාග නම. දාලදාන්න ඕන පහැදිලී නේද නම ලියලදාන්න එතකොට මං ඒක බලවරවෙලා අඩු පාඩු තිබබොත් එවන්න තරහෙන්න්න පා මරරි ො ොත්ති ට බල අමාරුවන්න පුළුවන්මට එ වන එ වන්න පිවෙට පුළුවන් ද ම බල තුළලපුතාලට ඒවන්න හමෝම මෙහෙම කරන්න ෑ නැති මට අමාරුී කරන්න වැඩේ නමුත්වම උපරිම ට්‍රයිියකක් දෙන්නම් අඩුපාඩුවක් තියෙනවානම් ඒක අඩු පාඩු පෙන්ල දෙන්නම් කරන්න මේ උදස සුන්දර පත් තනිමලියන්න ොන්ද මගේ අදහස්ටික් ගන්න පුළුවන් යාලට හැයි ෝගොල්ලේ හමලියල තමයි මට එවන්න ඕන පැහැදිලිද දැන් හැමෝටම ර ඊළඟ තෝගොල්න්ගේ අම්මලතාත්තලට කියන්න ඔලට මොනහරි දෙක කියගෙන ගන්න තව මොනහර ේවල් තියෙනවාන්න ඒක සක ෆේස්්ු ලින්ි දානවා දැන්ගොල්න් වත් සප්කට එක දෝගොල්ගේ මේ ීඩියකයි බලන්න පුළුවන් ඒක ඔන්න ොල්න්ගේ කමෙන්ට්ටි දාන්න ොන් අත සම්මතරනය සහව මුණ ග න්න නේ ෙම පිය දන්න දැ තවමුණ අප පින් කර නො ේවල් කියල නේ දේවල්ටිට දාන තකොට ම බරලයිවර වෙලා ඊලඟ වැඩසටහන් පෙ ගස්මෝ ගොල්ලට කරලා දෙන්න. ඒවාගේම තමයි ලබන සෙනසුරාදත්තුදේයටට තවත් අපූරු රචනාවකාරගෙන දනෂ්කස එනවා ඔයා අත් එක් මේගැන්න කතර අද දේවල්ටිකක්කි කියගෙනගත්ත නේද. යි් ලේසික්‍රමටිකා ඒවාගේ තමයි අනක්ත පද ැන් එක්ක ගොඩක්ට වැරදිතට හැදවස නේද? වැරදිචතයි හදවේ දැම් පේන ඇති පුතාල දූලට ඔය දූල පුතාල විභාගෙට රචනාවලියන්න ගියානං වෙන්නේ අප රාද ලකුණු ටික හිමිවෙනයක. අද ඔගොල්ලුවේ නොදන්න ේවල් තේරුම් කිරීමසුර ලකුණු දෙකක් හරි තුුණනා රියෝගොල්ලොන්ගේ රචනාවලට එකතු කළලා කියලා ශුවරක් තියෙනු. නේද. ඒක තමයි මට වෙන්න ඕනේ ඔය වගේ අපි හයම හදනවා හය ම හදනවා කියලා කියන්නේ අපි වැඩේ සියට සීයක් සාර්ථක කරගන්නවා. ඔබට යමා වාාස්ස නම්. ඒදෝකට සැළහැ ඒ නම් දලිශත සෑල පහුගන්නවා පන්ගනාත මුම දවසක් ආයි පෝවන් කෙරුවට.